ආයුබෝවන් ඔබට තෙරුවන් සරණයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ සාර ස්වභාවිත කතා බහක්. අපි ලස්සන වෙන්න කැමතියි. අපි ධනවත් වෙන්න කැමතියි. ලස්සන වෙන්න, ධනවත් වෙන්න කුසල් වඩන්න ඕනේ. පින්ට්‍රස් කරන්නට ඕනේ. හැබැයි මේ පින්ට්‍රස් කරාට කුසල් වැඩුවාට මේ දේවල් අපිට ලැබෙන්නේ කොහොමද? අපි අන්න ඒ සම්බන්ධයෙන් තමයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ කතා බහට අපි ආරාධනා කළා ගෞරව බහුමානයෙන් යුක්තව ලංකාතිලක රජමහා විහාරවාසී හලාවත මහා විහාරී අශෝකවන අරණ නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපි හැමදෙරෙන්නේ මේ අපි ගොඩක් අය කැමති ලස්සන වෙන්න, දැන් ධනවත් වෙන්න, කියන්නේ සුඛෝපභෝගී විදිහට කාටවත් අතනපා ණයකාරීකු ජීවිතෙන් හැමෝම කැමති. එතකොට මේ අය මේ සඳහා දානමාන දෙන්න කැමති, එතකොට පින් කරන්න කැමති. මේ දානයක් දෙනකොට, පිනක් කරනකොට මේ දේවල් පෙරලා අපිට ලැබෙන්නේ කොහොමද? ලස්සන වෙන්න, ධනවත් වෙන්න. මෙන්න මේ කාරණාව ගැන අපි කතා කරමු ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තරුණයන්ට තියෙන ප්‍රශ්නයක් සහ ග්‍රාමීය මිනිස්සුන්ට තියෙන ගැටලුවක් තමයි ඔබතුමා ඉස්සල්ලාම කියලා අහන්නේ. එහෙමයි. ලස්සන වෙන්න ඕන, ධනවත් වෙන්න ඕන, යාන වාහන සම්පත් ලැබෙන්න ඕන. සාමාන්‍යයෙන් සරල වහරකින් කිව්වොත් එහෙම කෙල්ලෙක් කොල්ලෙක් හොයන්නෙත් ලස්සන කොල්ලෙක්. එහෙමයි. හැබැයි කඩවසම් කොල්ලෙක් වෙන අය හරි අඩුයි. ඒකට කොල්ලෙක් වුණාම එයා කඩවසම් වෙන්න ඕන. කෙල්ලෙක් තමයි ලස්සන වෙන්න ඕන. ලස්සනකම කියන්නේ කාන්තාවකගෙනම් අපි කතා කරන දැන් ගිහි වාලනම් ගොඩක් විට හොයන්නේ කේස කල්යාණේ, දන්ත කල්යාණේ, පංච කල්යාණේ කියුක්ත කාන්තාව. ඒක තමයි කාන්තාවගේ ලස්සන. පිරිමියගේ ලස්සන කියලා කියන්නේ සුදු පාටවත් කොණ්ඩේ වවන එකවත් නෙවෙයි. පිරිමි කෙනාගේ තියෙන කඩවසම් ස්වභාවය. හරියට හරිම සරලව කිව්වොත් නම් ඔබ කියනවනේ මේ සික්ස් පැක් තියෙන ළමෙක් කියන්නේ. එහෙමයි. කඩවසම් වෙන්න ඕන. ඊළඟට පිරිමි දරුවෙක් වුණාම ධනවත් වෙන්න ඕන. කාන්තාව ධනවත් වෙන එක දෙක. පිරිමිය ධනවත් වෙන්න ඕන. ධන ධන්නේන වඩ්ඩති කියලා තමයි අංගුත්තර නිකායේ දසක නිපාතේ වඩ්ඩි සූත්‍රෙදී බුදුහාඳුර පැහැදිලි කළේ. ඒකට කොහොමද පින බලපාන්නේ? ඒකට මගේ අදහසක් කියන්න බෑ. මට කියන්න වෙන්නේ මූලාශ්‍රවල තියෙන තථාගත දේශනාවේ තියෙන කාරණා තමයි උකහ දක්වන්න වෙන්නේ. මම මේකට ගන්නවා සූත්‍ර දෙකක්. එකක් සූත්‍ර පිටකයේ තියෙන සුමනා කියලා සූත්‍රයක්. අරීම ලස්සනයි. සුමනා කියලා කියන්නේ රාජදේවියා. රාජදේවියට ඉන්නව ගමනක් යනකොට පිරිවර 500ක්. මහත්යටත් නෑ, මටත් නෑ, මේ පසුබිමේ ඉන්න කාටවත් නෑ. උදාහරණයක් වොත් අපේ රටක පාලකයෙකුටවත් මං හිතන්නේ 500ක් යනවා කියලා පිටිපස්සේ. රථ 500ක්. දැන් ඒ උදාහරණයක් කිව්වොත් මේ අර ජනප්‍රිය වර්ගයේ මෝටර රථ 500ක් කවුරුත් පස්සේ යන්නේ නෑ. සුමන පස්සේ යනවා කරත්ත 500ක්. එතකොට කරත්ත 500ක් කියලා කියන්නේ කරත්ත යදින මේ හරක් 1000යි. ඇයි එක්කර දෙන්නෙක් ගැට ගහනවා? දෙන්නෙක් ගැට ගන්නෝනේ. දක්කගෙන යන 500යි හරකට කණ්ඩ දෙන්න එක්කෙනෙක් එක්ක යනවා 500යි මිනිස්සු 1000යි හරක් 500යි කරත්ත 500යි කාන්තාවක් යනකොට තව කාන්තාවක් එක්කගෙන යනවා පන්සලට. මෙහි පන්සලට නෙමෙයි ලංකාවේ තියෙන ඕනෑම පන්සලකට කාන්තාවක් තනියම යන්නේ නැහැ. තනියම යන එක විනයට අනුව වැරදි දෙයක්. එහෙමයි. කාන්තාවක් යන්න ඕනේ තවත් කාන්තාවක් නැත්තම් පිරිමියෙකු සමග. ඒක විනය කාරණාව. සුමන යනකොට යන්නේ 500ක් එක්ක කියලා සුමනා සූත්‍ර දේශනාවේදී කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට සුමනා ගිහින් වැඳලා ඉල්ලනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ ළඟට අරන් ආවේ ඔබතුමා දහන ප්‍රශ්නෙම. මහත්ය පරිවර්තනය වෙන්න සුමනා දේවිය. එහෙමයි. මට බුදුරජාණන් වහන්සේ බවට පරිවර්තනය වෙන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර තමයි මම සූත්‍ර පිටකෙන් කියලා දෙන්නේ. සුමනත් ඕකමයි බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. බුදුහාමුදුරනි මට පොඩි ප්‍රශ්නයක් තියෙන ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න. හැබැයි ඔබ වහන්සේ උත්තර දෙන්න ඕන කිව්වා. බලන්න ඉලක්කයකට උත්තරයක් දෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට. එහෙමයි. බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මගේ ගෙදර ඉපදුන කොල්ලු දෙන්නේ. එකෙක් ඉපදුනා මගේ බඩෙන් අනික ඉපදුනේ මගේ ගෙදර සර්වන්ට්ගේ බඩෙන්. සර්වන් කේ දරුවා. ඒ කියන්නේ වලම්පිකන් හොදන උදව්වට ඉන්න දරුවා. ඒ අම්මගේ ඉපදිච්ච දරුවා ඉපදිච්ච ගමම් ඉපදුනේ පැදුරකයි කිව්වා.
චීත්ත පොටකයි හතරට නමල තිබ්බෙ කිව්වා. ඉතින් මගේ දරුවා ඉපදෙනකොටම ගත්තේ පුළුන් වගේ රිදි කෑල්ලකට කිව්වා. මගේ දරුවා අරගත්ත ගමන් මම උඩට වියනක් බැඳලා මේ ඔන්චිල්ලාවක් වගේ නැලවෙන එකකයි තිබ්බෙ කිව්වා. මට ඕනකම තිබුණා හොඳ නැකත්කරුවෙක් ගෙන්නලා නමක් තියන්න කොල්ලට. ඉතින් අපේ මහත්තයත් ඒකට එකඟ වුණා. මේ කොල්ලො දෙන්නම එකම තැනට ගෙනල්ලා බුදුහාඳුරනේ නම තියන්න ලෑස්ති වෙන්න සූදානම් වෙනකොට ඇඳේ හිටපු කොළු පැංචා, ඒ කියන්නේ මගේ එකා, මගේ සර්වන්ට්ගේ දරුවගෙන් අහනවා, මේ ඔයාට මං ඕක තමයි කිව්වේ ඉස්සර ජීවත් වෙනකොට හොඳට පින් දහම් කරන්න කියලා. මං කිව්ව මතකද ඔයාට දන් දෙන්න කියලා. නිරුත්තරයි සුමන රෙදි කෑල්ල ඈත් කරලා බලාගෙන හිටිය මේක. දෙන්න අතර පුංචි සංවාදයක් කුඩා දරුවෝ දෙන්න. ඕක තමයි බුදුහාඳුරගාවට අරන් ගියේ. බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි, මේ මගේ පුතා උපදිනකොට එහෙම උපදින්නා. අර දරුවෝ උපදිනකොට එහෙම උපදින්නා. උප්පත්තියම දෙන්නට සම්පත් දෙකක් ලැබෙන්න හේතුව මොකක්දයි මට තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මොකක්ද? උපදීමෙන්ම ලස්සන වෙන්න, ධනවත් වෙන්න හේතුව මොකක්ද කියලා අහුවා. බුදුහාඳුර ඒ වෙලාවේදී පැහැදිලි කරනවා සුමනා රාජදේවියට, පබ්බජිතස්සති උපකාරානි පුඤ්ඤානි. පැවිද්දෙක් වුණත් මහත්මයා පින තියෙනවා. එහෙමයි. මොන පළවෙනි කාරණා? මොන පිනක්ද තියෙන්නේ? අතීතයේ හොඳට දන් දීලා තියෙනවද? අතීතයේ හොඳට සිල් රැකලා තියෙනවද? අතීතයේ හොඳට භාවනාවක් වඩලා තියෙනවද? අතීතයේ හොඳට මෙත් සහගත සිතුවිලි තුලින් ජීවත් වෙනවද? එහෙනම් කෙනෙකුට ලස්සන වෙන්න ප්‍රධානතම හේතු වෙන්නේ මොකක්ද? මෛත්‍රී සිතුවිලි තුලින් ජීවත් වෙන එක. ඊට දැන් මහත්තයරි දෙන්න පුළුවන් මෙහෙම. හාමුදුරනේ මෛත්‍රී කියලා කියන්නේ මේ මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කීක ජප සූත්‍ර හෝ භාවනාව කියලා කියන්නේ ජප කරන එකක් නෙමෙයි. ඒක ප්‍රැක්ටිකල් කරන්න ඕන එකක්. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ. ඉරියව් හතර තුල මෙයා භාවනාව කරන්න ඕන. භාවනාව කරන්න පුළුවන් මෛත්‍රිය. මහත්මයා මේ වැඩසටහන මෙහෙ වෙනකොට මෛත්‍රී සිතුවිල්ලෙන්. මහත්මයා ගෙදර ජීවත් වෙනකොට මෛත්‍රී සිතුවිල්ලෙන්. මහත්මයා වාහනේ ඩ්‍රයිව් කරනකොට මෛත්‍රී සිතුවිල්ල. මහත්මයා ආයතනයක කටයුතු කරනකොට මෛත්‍රී සිතුවිල්ල. අපි හැමෝටම පුළුවන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න කොහොමද? කෑම එක අරන් යනකොට අපි අහනවා, පුතා ඔයා කෑවද? අනේ නෑස්ස කෑවේ නෑ. ආ පිළට තට්ටුවක් දාලා කියනවා, කමන්නේ මාත් එක කන්න යමු. අපි බත් පිටක් තව කෙනෙකුට දන් දෙනකොට අපි ළඟ තියෙන්නේ මොකක්ද? මෛත්‍රී. බලන්න, දන් දෙන්නත් පුළුවන්, මෛත්‍රී වඩන්නත් පුළුවන්. ඒකම තමයි ඔබ අදෝයි විඳින්නෙත්, මම මෙතන විඳින්නෙත්, මේ තිරේ පිටිපස්සේ ඉස්සරහින් හැමෝම විඳින්නේ. මගේ ලස්සන ඔබට නෑ, ඔබේ ලස්සන මට නෑ. අපි දෙන්නගෙම තියෙන දේ තව කෙනෙකුට නෑ. අපි හැමෝටම තියෙන දේ තව කෙනෙකුට නෑ. ඇඟිලි පහ තියෙන්නේ තාකාර පහකට. ඒ කියන්නේ අපි වගා කරගත්ත දේ තමයි අද අපි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. පින කියලා කිව්වේ නැත්නම් කුසලයේ කොහොමද ලස්සන වෙන්න හේතු වෙන්නේ? දන් දෙනකොට ලස්සන වෙනවා. තවත් කෙනෙකුට කන්න දෙනකොට, අඳින්න දෙනකොට, ජීවත් වෙන්න ඉඩහසර සලසනකොට අපි ලස්සන වෙනවා. දෙවෙනි එක මෛත්‍රී කරනකොට ලස්සන වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සුඛං සුපති සුඛං පටි බුද්ධති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කන්ති. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ මෛත්‍රී සූත්‍රයේදී, ඒක දස ඒකාදසක නිපාතයක 11 වෙනි නිපාතයේ අංගුත්තර නිකායේ, පරලොවට මෛත්‍රී වඩන කෙනාට ලැබෙන්නේ මහත්මය එකයි. ඉතුරු 10ම කොහොටද? ඉතුරු 10ම මෙහෙට. මෙහෙට. ඕනෝක තම ප්‍රධාන හේතුවේ. ඒකර කාන්තාවක. මං ඉතින් අර දෙවෙනි කකුත් කියන්නම්කෝ. ওই වගේම ප්‍රශ්නයක් අහනවා. තෝදෙයි සි උත්‍රේ. තෝදෙයි බමුණ බුදුරජාණන් වහන්සේගෙන් එවිදින් අහනවනේ. ස්වාමීනි මට ප්‍රශ්න 14ක් තියෙන ඔබ වහන්සේගෙන් දැනගන්න. ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඕන කියලා. බුදුන්තුරුගේ කමන්නේ අහපන් කිව්වා. ඔබතුමා අහපු ප්‍රශ්නේම ප්‍රශ්න 14ක් අහන තෝදෙයි සූත්‍රය. බුදුහාඳුර ඒ වෙලාවේදීත් කියන බමුණ දන් දීපන් කිව්ව, කිසි දෙයකට බය වෙන්න එපා කිව්වා. මේ කල්ප 91 පුරාවටම දන් දුන්නු කෙනෙක් මම දුප්පත් වෙලා දැකලත් නැහැ කිව්වා. අවලස්සන වෙලා උපදිනවා දැකලත් නැහැ කිව්වා. එහෙනම් ලස්සන වෙන්නේ හේතු වෙන්නේ මොකක්ද? දන් දෙන එක සහ සිල් රකින එක සහ භාවනා කරන්නේ. එහෙමයි. එතකොට අපි හාමුදුරුන් දැන් මේ කෙනෙක් අතීතයේදී දන් දුන්නා, සිල් රැක්කා, ගුණය රැක්කා. දැන් ඒ අතීත භවයෙන් මිදිලා, ඒ කියන ජීවිතක්ෂරපත් වෙලා මෙයා ගිහලා දැන් උන අලුත් ආත්මයක ඉපදෙනවා. ඉපදෙන්නේ හොඳ රාජකීය පරම්පරාවක්. රජ අපි රජපෞලක් ගමුකෝ. රජපෞලක ඉපදෙනවා.
ඉපදිලා රාජකුමාරයෙක් ඉගෙන ගන්නවා ලොකු වෙනවා රජ සැප වින්දා දැන් හරි දැන් යවුවන දැන් ගැටයක් ඔව් අන්න වැරදෙනවා මේ රාජකීය ගැටවරයා මොකක් කර හේතුවක් නිසා රාජ සම්පත් ඔක්කොම හීන වෙලා හීන වෙලා හීන වෙලා අන්තිමට මහමගට වැටෙනවා ඔව් එතෙන්ද බලපාන්නේ මොකක්ද සංසත මේ පින් කරපු කෙනෙක් නෙමෙයි අපි ආරම්භක අවස්ථාව ඊළඟට ක්‍රියාවට නැගෙන අවස්ථාව සහ අවසාන අවස්ථාව පිනක තියෙන අවස්ථා තුනක් මහත්ය. එහෙමයි. ඒකට කියනවා මුංචන චේතනාව අපර මධ්‍යම චේතනාව අපර චේතනාව. අපි හැමෝටම පින් දහම් කරගන්න බලවත් වෙන්නේ මුංචන චේතනාව. මහත්මයාගේ කවුරු හරි කෙනෙක් මරුණ කියන්නකො. මහත්මයා ඉස්සරලම දවසේ කල්පනා කරන්නේ මිනිය තියාගෙන කොහොමද? මේ සාලි පිරෙන්නම හාමුදුරු වඩම්මනවා. හැම හාමුදුරු කෙනෙකුටම අටපිරිකරක් දෙනවා. මං හැම හාමුදුරු කෙනෙකුගේ පාදෝවණය කරනවා. අන්න මුංචන චේතනාව. මුළු සාලෙම පුරවනව හාමුදුරලගෙන් කියලා. ආදාන කරලා දවස් 4ක් ගියාට පස්සේ මහත්මයාට උන්න දැන් ආර්ථික ප්‍රශ්න උඩ කියන මොකද්ද? ඔක්කොම ගෙනාවත් එකයි ඉතින් 7ක් ගෙනාවත් එකයිනේ. අන්න දැන් මොකද්ද උනේ? ආරම්භ වුණා වගේ මැද තිබුණාද? නෑ නෑ. වහිනවා. දකුණ ගන්නවා. දැන් ගෙදර මිනිස්සු ගොඩක් ඇවිල්ලා ගිහින්ලා. සල්ලිත් නෑ හරියන්නේ. ගමටම කිව්වොත් එහෙම කන්න දෙන්න වෙනවා. ඒ නිසා ගමේ වැඩිහිටිය කැවිදින් කියනවා මහත්තයා හාඳුරලා ඉතින් හත් දවසෙන් ගෙදරට ගේන්න ඕනේ නෑ. ගාණි ටිකක් අරන් ගින් පන්සලට දීලා. දැන් මහත්තයා පටන් ගත්තේ සාලේ පිරෙන්න හාඳුරලා ගින්. එහෙමයි. ඉවරුනේ කොතනින්ද? ගමේ පන්සල. පන්සලෙන්. දැන් පන්සලට ගිහලා ලොකු හාඳුරවන්ට කියනවා හාඳුරනේ අපේ අම්මා මැරුණා. අනිද්දට මං දානේ අරන් එනවා හත් දවස් ඔබ වහන්සේ ඉන්නවාද? හාමුදුරුව කියන මහත්තයා මම නම් නෑ. මම ටිකක් අසනීපයි මං බේත් ගේන්න යනවා. පුංචි හාමුදුරු ඉඳී එහෙනම් පින් ටික දෙයි. මහත්තයා ගේට්ටුවෙන් එළියට යන්නේ මොකක් කියලාද? දෙන්නේ දන් හැන්දක්වත් පන්සලට මගේ අම්මගේ දානේ හත් දොහට හාමුදුරුවන්ට ඉන්න බැරි කොට. දැන් දානේ දුන්නද නොදුන්නද? නෑ. දුන්නේ නෑනේ. ඕන්න ඕකම තමයි අපි අතීතයේ යම් කුසලයක් పూర్වයෙන් හොඳට කරලා ඒක වර්තමානයේ තුල ලැබෙන. දැන් එතකොට කෙනෙක් කියයි හාමුදුරු ලස්සන වෙලඳ දැන්වීමක් දාගත්තා මගේ පාත්‍රයට පිරෙන්න කියලා. මං කියන්නේ මූල අස්සත් එක්ක. අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ කාලේ මහරහතන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේගේ පුදුම විදියට ආහාර හිගයක් ඇති වුණා. නොසට වළඳන්නම බෑ. ලෝසක හාමුදුරු. ලෝසක හාමුදුරුව මේ පින්ඳ පහත්තේ වඩිනකොට පාත්‍ර පිරිල වගේ දානේ පේන. අනිත් මිනිස්සුන් උන්වහන්සේ බලනකොට කිසිම දෙයක් නැහැ. අවසානට උන්වහන්සේ රහත් වෙලා පිරිනුවන් පාණ්ඩ යනකොට අපේ දෑක සෞදෙනම වහන්සේ පිහිට වෙලා උන්වහන්සේගේ අතේ මෙහෙම පාත්‍රය තියාගෙන කියනවා ඔබ වහන්සේ වළඳන්න කියනවා අපි අල්ලගෙන ඉන්නම් කියනවා. එතකොට ඔබට කියන්න පුළුවන්නේ රහත් වෙන්න පින තිබුණා නම් මනුස්ස ජීවිතයක් ලබන්න පින තිබුණා නම් මේ මන්දියට පිරිමියෙක් වෙන්න පින තිබුණා නම් දාන් ටිකක් ලැබෙන්න ආන්තරනේ පිනක් බලන්න විපාක අර කොම ටික සම්පූර්ණ වුණා ආහාර ටික ලැබෙන එක නැවතුණා. ඇයි ඒ? අපි කරන දෙයක් අවසානයේ දක්වාම නිවැරදිව කරගන්න ඕන. මුංචන චේතනාව, මධ්‍යම චේතනාව, අපර චේතනාව. දන් දීලා ඉවර වෙලා හිත බිඳ ගත්තොත් අපට සම්පත් සියල්ලම ලැබෙනවා. හැබැයි භුක්ති විඳින්න බෑ. සම්පත් ඔක්කොම ලැබෙනවා. හැබැයි භුක්ති විඳින්න බෑ. දැන් ඕක ඔක්කොම කිව්වේ ජාතක කතාවේ සහ සූත්‍ර දේශනාවෙන්. මම මහත්මයාට මේ ඔය වේයන්කොට පැත්තේ සිද්ධියක් කියන්න. එක නෝන කෙනෙක් ඉන්නවා පොල් අක්කර 150ක් තියෙනවා. නම කියන එක හොඳ නැහැ. අක්කර 150ක් තියෙනවා. පුතා ලොකු ව්‍යාපාරිකේ. ඔබතුමා පිළිගන්නවද? මෙන්න මෙච්චර විතර හුඬුවකට බහල් ටිකක් දාලා තඹගෙන ටකරංගයක් ඇතුලේ ඉඳගෙන බත් ටික කනවා. හිතලා බලන්න. අක්කර 150ක් තියෙන නෝන කෙනෙක්. කන විදිය. තව ඉන්න එක නෝන කෙනෙක් ඒත් එයාගේ දුවත් මහාන කරලා පුතත් මහාන කරලා මහත්තයත් මහාන වෙල මැරුණ ලොකු ධනයක් තියෙනවා. කන විදිය අඳින විදිය දැක්කොත් පුදුම වෙයි. කොහොමද කන්නේ අඳින්නේ? අද උදේට තියෙන එක රැට කනවා. මේ මුඩට ඉස්සුවාම හොටු වෙනවා වගේ බත් එකෙන්. ඒක තමයි කන්නේ විසිකන්නේ. බලන්න කොච්චර ධනෙ තිබුණත් භුක්ති විඳින්න බෑ. මොකක්ද ඒ? දුන්නා හිත අපහදව ගත්තා. දෙන්න ඕන හිත අපහදින් නැති තැනට. හැබැයි හිත අපහදව ගත්තොත් මහත්තයා ඒක විඳින්න වෙන්නේ කාටද? මහත්තයාටම. කොච්චර කිරි දොවල 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 දොවල
ගොම බින්දුවක් ඉතුරු කරපු ගම මහත්තයට මොකද වෙන්නේ? කිරි හට්ටියම ඉවත් කරන්න වෙනවා. සම්පත් ලැබුණට වැඩක් නැහැ. භුක්ති විඳින්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් හිත හදාගෙනම තමයි කරගන්න ඕන. අනිවාර්යෙන්ම. අපි මේකට කියනවා දානයක් දීලා ගණන් හදන්න එපා කියලා. දානයක් දුන්නාට පස්සේදී සංඝයා වහන්සේ දිසා වේවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ දිසා වේවා දානය දුන්නාට පස්සේ දාන දීලා අස්පස් කරන ගාට පස්සේ මහා සබ්දේ වළං හොදලා නැහැ, ලුණු කපලා නැහැ, පිඟාන හොදලා නැහැ, ගණන් මෙච්චරක් ගිහිල්ලා කැරට් වලට මෙච්චර වීදම් වුණාද? දැන් මෙහෙමනේ මහත්තයා, ගෙදර දාන දෙනකොට තින්ත ගාන එකක් දාන්නේ දානෙට. දානෙට. පයිල් අල්ලන එකක් දාන්නේ දානෙට. ගෑස් එකක් දාන්නේ. අපි ඔක්කොත් ඔයිල් නෝය අපිටය. එතකොට ඔක්කොම ටික කරලා කියනවා අපේ අම්මා දාන සංගික දානයක් දී ගන්න හම්බ වෙන්නේ නැහැ. ලක්ෂ 6000ක් හතක් යනවා. කටින පිංගමක් කරන්න යනකොට ඔක්කොම බදා ගන්න. ගමේ මිනිස්සුන්ට කියන්නේ වා චෛත්‍ය තින්ත ගන්න, මං ගන්ටාර කුණි ගන්න කියලා ෂෙයා කරගන්නේ. ඒයි Tamanට ගොඩ වුණ නිසා. ඊට පස්සේ ගිහලා හිමීට හදනව ගණන් ටික හදාන හදාන ගිහින් මාත් ඊළඟ අවුරුද්දේ කටින කරන්න ගියොත් ළඟට අඬ ගහලා කියනවා අප්පෝ කිනම් කරන්න එපා මට ගියසරේ ලක්ෂ 15ක් ගියා. එහෙම ඕනේ නැහැ. දානෙට ගාන තියෙන්න ඕනේ කෝකෙද? පිරිසුදු දේ දෙන්න ඕන, බෙහෙත් සහිත දෙන්න ඕන, භික්ෂුවට කැපසරුප් පූජ කරන්න ඕන, විනේ සහ ධර්මයේ තියෙන දේ සංඝයාට පූජ කරන්න ඕන. මහත්ය දැකලා ඇති බටාපතු වලට අල්ලනවා මැණික්කා. මම දැන් හිටන්නේ දිහාට බලාගෙන ඉන්නේ සිවුරට මේ ඩෙකරේට් කරපු සිවුරක් හම්බ වෙනකම්. වෙඩින් සාරියක් වගේ ඒක වටාපතක් තියෙනවා. බුදු පිළිමෙත් තියෙනවා. පාත්‍රෙත් තියෙනවා. සෙරෙප්පු දෙකක් තියෙනවා. තව නැත්නම් සිවුර විතරයි. නෑ මයි. ඕකත් මම එනකම් බලන් ඉන්නේ. ඇඳගෙන මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඒව ගොංක. ඒවට ගණන් හදලා බෑ. බුදුහාමුදුරුව දේශනා කරපු විනය මොකද්ද තියෙන්නේ කියලා ඉගෙන ගන්න ඕනේ. එහෙමයි. ධර්මයේ මොකද්ද තියෙන්නේ කියලා ඉගෙන ගන්න. විනේ තියෙන දේ ධර්මයේ තියෙන දේ තමයි සංඝයාට පූජ කරන්න. එහෙම නැත්නම් ඔබට හිතෙන දේ සහ පිරිකර කඩේ මිනිස්සයාට හිතෙන දේ පූජ කරලා ලක්ෂ දෙකමාරක් මට ගියා කියලා හූල්ලන එක මට අදාළ දෙයක් නෙමෙයි. ඒකට ගණන් හදන්න එපා. එහෙමයි වෙනස වෙනස. දානිය කියන්නේ දීමක්. දුන්නට පස්සේදී අපි ඒක අත්හරින්න ඕනේ. ඒක රච්චදක් විතරනම් මෙච්චරක් විතරනම් කියලා වේදම් බලන ඒකට ඇලෙනවා වෙනුවට අපිට පුළුවන් නම් ඉතසිතින් පරිසදුවට දන් දෙන්නට මම හිතන්නේ ඔබට එහි ආනිසංසයන් ඒ විදිහටම ලැබෙනවා. ඒ නිසා වෙන් සැපවත් ජීවත් වෙන්න කැමති නම් අපි කියන්නේ ධනෙන් දාන්නෙන් ඇඳුමෙන් පළඳුන්ම නෙමෙයි හිතේ සතුටේ හිතේ සැනසීම කියන එක ඒ ධනය ලැබෙන්න ඕන නම් ඔබට දානය දීමෙන් පැහැදිලි සිතින් දානය දිය යුතුයි. ඒ කාරණාව කියන ගමන් තමයි අද අපි මේ කතා බහ නිමාවටපත් කරන්නේ. මේ කාරණාවන් අපට පහදා දෙමින් අපේ ජීවිත සුපහන් කරන්න අපේ ගෞරවනීය ආරාධනීය පිළි අරගෙන වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපේ පුණ්‍යයන් මුදනා කරනවා. ලංකාතිලක රජමහා විහාරවාසී හලාවත මහා විහාරයේ අශෝක වන අරණ නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේ තමයි අද වැඩමවා වදාළ පින්වත් වහන්සේට අපගේ නමස්කාරය. ඒ වගේම සුපින්නත් ඔබටත් අපි පුණ්‍ය අනුමෝදනායක් කරනවා. ඔබේ පින්සිත වැඩි වේවා, ඔබේ උරුව ධන බල වැඩි වේවා. සෑම දිනාටම උතුම් වූ තුන් රුවනේ අනන්ත ආශිර්වාදය නිබඳව සැලසේවා. ඔබට තෙරුවන් සරණයි.